එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. දැන් කොල්ලා සනීප වෙලා කියලා දැනගත්තාම වර්ෂත් කොහෙන් කොහෙන් හරි මතුවේ. ඉතින් මේක අවිස්සෙයි. එයත් කොල්ලව අතාරින්නේ නැහැ. මං දන්නව එයා ගැනත්. මේදා කියන මේ කතාව සහගාන කතාවක් බව සක්විති දනී. කෙල්ල එහෙම ආවේ නැත. මේ විමුක්තිය ඇවිස්සෙද නැත. පහුගිය වසර පුරාම ඇය හැංගීගෙන මුන්නාය. රත්නපුර ගෙදරින් පවා ගියාය. විමුක්ති උමුතේ ඇයව සොයද්දී ඇය පෙනෙන්නට ආවේ නැත. කෙල්ල එහෙමය. එක දවසකින් පසු සක්විති කෙල්ලව දැක්කේ එදා නවලෝකයේදීය. ඒ බිම වැටි සිටිද්දීය. කෙල්ල එහෙම වැටුනේ මල්ලිව බලා කාටත් හසු නොවනසේ දුවන්නට ගොස්ය. අද මේදා මෙම විමුක්තිය අවසයි යයි කියන්නේ එසේ හැංගීගිය කෙල්ලටය. මල්ලිගේ ජීවිතයේ වැඩ පිළිවෙලකට වුණා නම් අද ඌ තාත්තා කෙනෙක්. ඔහොම මොංගල් කොල්ලෙක් වෙන්න ඕන නෑ. තාමත් අත බලන්න පැත්තකට තියන් ඉන්නේ. සක්විති කතා කළේ නැත. මේදා හිතූ දේ කරන බව ඔහු දනී. ඉක්මනින්ම මේ කසාදේ කෙරෙනු ඇත. මේවාට එරෙහිව දෙයක් කියන්නට අද සක්විතිට පණක් නැත. ඒ නිසා කිසිවක් කියන්නේ නැතයි සක්විති සිතාගත්තේය. වෙන දෙයක් බලාගෙන ඉන්න අයයි ඕ සිතුවේය. ඒත් දවසක මේදාට ඉවසාගෙන ඉන්නට බැරි තරම් පසුතැවීමක් එන බව සක්විති දනී. එදාට හිත හදාගන්නට බැරිම වනු ඇත. ජීවිතේ ප්‍රථම වරට තම බිරිඳ වැරදියයි අද සක්විති සිතුවේය. මීට පෙර ඔහු එසේ සිතා නැත. එහෙත් අද සිතේ තම මල්ලිගේ ජීවිතේ බැබලවිය හැකි එකම යුවතිය වර්ෂාය. එය එහෙමමය. මුළු මොරගඩ නිවසම නිදිය. සුරම්යාද උඩ විමුක්තිගේ කාමරයේ සිට පහළට ආවේ දැන්ය. හිමාලි විමුක්තිට කිරිකෝපි එකකුත් හදාගෙන උඩට යන්නට පිටත් වූයේ දැන්ය. ඇය කාමරයෙන් පිටතට ආවේ ගෙදරම සංසුන් වූ පසුය. තැඹිලි පැහැයට හොරු බටර් පාට හීන් පටි සහිත රෑඳුමට උඩින් දෙපළ වූ හවුස් කෝට් එක දමාගෙන විලෝන් ගල්වාගෙන කොණ්ඩේ විහදගෙන ආය කිරිකෝපියක හැදුවේද තනිවමය. පාහනක්වත් නොගටෙන ලෙස ආය සෙමින් සෙමින් පියගට පෙළ නැග්ගාය. ඇගේ වතින් ගැලූ සුවඳ මාගේ පුරාමය. කැමේලියා මලේ සුවඳ තැම්පත් කළ මේ විලෝන් කුප්පිය ඇය ගත්තේ රැහැකට ගාන්නටමය. ඒ රුපියල් 2000 ගානගේ. ඒ සුවඳ ගැලපෙන්නේම රැයකටය. හදවත කනුරාගේ හැඟීම් දනවන ඒ සුවඳ ඇය වත පුරාම ගල්වාගෙන උන්නාය. ඈඳුන් රැඳුමින් උස්සූ ලැමත් පිටතට නෙරා බඳත් මනාව කැපී පෙනුනේ. රැඳුම උඩින් හවුස් කෝට් එකක් ඇඳගෙන උන්නද ඉන් රැඳුමින් මතු කෝමල රේඛාවන් වැසෙන්නේ නැත. දෙපසට දෙපළ හවුස් කෝට් එකේ පළු දෙකට ඇය දමාගෙන උන්නේ ලිහිල් ගැටයක. විමුක්ති උන්නේ ඇඳ මත ඉඳගෙන ඔහුගේ පුංචි පරිගණකය ක්‍රියා කරවමිනි. එය ක්‍රියා කරවන්නට පවා තවම ඔහුගේ ඇඟිලි තුඩු නියම ලෙස වැඩ කරන්නේ නැත. හිමාලි කාමරයට ආවේ සුදු ට්‍රේ එකද දෑතින් අල්ලාගෙනය. විමුක්ති දිනේ තෙසේ වේ. හිමාලි පෑවේ ඇය පහළ සිට හදාගෙන ලස්සන හිනාවය. විමුක්ති අහිතක් නැතුව සිනාසුනේ. මං හිතුවා නංගි නිදි කියලා. විමුක්ති කියද්දී
හිමාලි දෙතොල් පහතර කර වෙනස්ම ලෙස සිනාසුනාය. සමහර ඒවා පිරිමියෙක්ගේ හද සසල කරන දේවල්ය. හිමාලි කෝපයක වසා තබා මේසේ ළඟ මොනවාද කළේ විමුද්දිට පිටුපහය. එහෙම සිටිද්දී ඇගේ වතේ හැම කෝමල රේඛාවක්ම මනාව විමුද්දිට පෙනේ. පසු ඇය පිට මැදට වන්නට වැටුණු වර්ලස දාත යවා ගෙලේ වම්පසෙන් ඉදිරිපසට ගත්තාය. මෙහෙම කළ පසු ඇගේ සුදු කෙලත් ඒ මතින් වැටුණු රන් චේන් පටත් ලස්සනට පෙනේ. ඔය ලැප්ටොප් කම්පියුටරි අයියේ ඔවුනංගී අසනීප දවස්වල මා චුට්ටක් බැලුවා. මන් දන්නවා. කොහොමද දන්නේ? ගේම් ගහලා තිබ්බා. හිමාලි සිනාසුනාය. ඉතින් රෑ දෙක තුන වෙනකන් ඇහැරලා ඉඳිද්දි කරන දෙයක් තියෙන්නේ බෑ. දැන් ඇගේ සුවඳ කාමරේ පුරාමය. බෙහෙත් ටික බීලා ඉමුදයියේ. විමුක්ති පරිගණකේ පැත්තකින් තිබ්බේය. හිමාලි බෙහෙත් ටිකදගෙන ඇඳ මතට ආවාය. ඒවා ඇය තේරුවේ ඇඳ මත ඉඳගෙනමය. රෑ ඇඳුමින් පිටතට ඇගේ දෙපා ඕනටත් වඩා නිරාවරණය වී තිබුණි. මාස තුනකට බෙහෙත් තියෙනවා. වරද්දන්න නම් බෑ. ඒවා දෙන අයුරු සියල්ල අසාගත්තේ ඇය. පෙතිසා කරල් වර්ග 14ක් පමණ විමුක්තිට නියම කර තිබුණි. ඊට අමතරව උදේට වෙනමම ඉන්ජෙක්ෂන් එකක් තිබුණි. එයද ගසන අයුරු හිමාලි ඉගෙන ගත්තාය. ඔක්කොම නංගි මතක තියාගත්තේ කොහොමද? එක එක පෙතිවලින් වෙන වෙනස් මාත්‍රා ගනිද්දි විමුක්ති අසුවේය. මේ මාස 6 අතේ අයියේ මගේ හිතේ වෙන මොනවත් තිබ්බේ නැහැ. ඉතින් මේකම තමා. ඒ නිසා අමතක වෙන්නේ නැහැ. එකින් එක බොමුද? හිමාලි රැගෙන වතුර වීදුරුවද අතකට ගත්තාය. ඇය බෙහෙත් සියල්ල අතරගෙන ඔහුට පාගෙන උන්නාය. විමුක්ති බෙහෙත් බිව්වේ දෙක තුනය. හැම පෙත්තම්ම ඔහු ගත්තේ ඇගේ සුදු අත්ලට අත දමාය. හරි. හිමාලි වතුර වීදුරුවගෙන ඒ තබාගෙන බලාගෙනම උන්නාය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.